ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහියුම් ප්‍රධානී පීටර් බ්‍රූවර් මහතාතුළු පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතින් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ කොළඹදී පැවැත්ුණා. මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යගතකරණයේ සහ වංචා දූෂණ වැළැක්වීමට අදාළ ක්‍රියාවන්හි ප්‍රගතිය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළා. සුමන්දිරන් මන්ත්‍රීවරයා විතරක් සහභාගී වෙච්ච රැස්වීමට IMF නියෝජිතව කාටවත් එන්න කියලා නැහැ. හැබැයි මුළු රටේම ජනතාවට කිව්වේ ජනාධිපතිවරයා මැදිහත් වෙලා IMF නියෝජිතයන් එක්ක විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් සූදානම් කරනවා. නමුත් එහෙම කිසිවක් ඔවුන්ට දැනුම් දීලත් නැහැ. අපි IMF නියෝජිතයන් ඇහුවා තාක්ෂණික සහායක වාර්තා ටෙක්නිකල් ඇසිස්ටන්ට් රිපෝට් එක ඇයි පාර්ලිමේන්තුවට ජනතාවට දෙන්නේ නැත්තේ කියලා. එතුමාලගේ පැත්තෙන් කිව්වේ ඒක ආණ්ඩුවේ කාර්යභාරයක්. ඒ ආණ්ඩුවෙන් තමයි ඒකට උත්තරේ තියෙන්නේ කියලා. ජාත්‍යන්තර මූල්‍ය රමුදල හරහා ඒකෙන් වෙච්ච දේ තමයි ජනතාව මත බදුපටෝපුව එකයි ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි කරපු එකයි අපේ රාජ්‍ය සම්පත් විකුණන්න තීන්දුව කරපු එකයි පමණයි ඒ හැර ණයපතුගතකරණය කියන එක තාම සාර්ථකව අවසන් වෙලා නැහැ ඒ නිසා අපේ පාලනයක් යටතේ IMF ගිවිසුම නැවත සමාලෝචනය කරලා ඒ ජනතාවට අහිතකර ජනතාවට පීඩා ගෙනත් දෙන කොන්දේසි ඉවත් කරලා ඉදිරියට යන අපි සූදානම් කියන එකත් අපි IMF එකට දැනුම් දුන්නා. ඔබතුමාලගේ IMF සාකච්ඡාවේදී ඔබතුමාලා මේ මහ පොළවේ தত্ত্বය අවබෝධ කරලා දුන්නා කියනවනේ. ඒ වෙනකම්ම වුන් දැනගෙන හිටියේ නැද්ද මේකේ තියෙන මොකද්ද ඇත්ත தত্ত্বය කියලා? සමහර කරුණු දැනන් හිටියේ නැහැ. කෝප් කමිටුවේ සභාපති පත් වෙලා පත් උනේ කවුද කියලා එහෙම අවබෝධයක් තිබුණේ නැහැ. දැන් ඔබතුමාලගේ සාකච්ඡාවෙන් පස්සේ මේ දෙන්න ඉන්න ගානත් ප්‍රමාද වෙයිද? නැහැ එහෙම වෙනස් කරන්නේ නැහැ. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා මේ පිළිබඳව අදහස් පළ කළා. මං අහගෙනයි අද ජන බලවේගයේ කට්ටිය කියනවා JVP එකේ කට්ටිය කියනවා ඒගොල්ලෝ ඇහුවලු IMF එකෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ தত্ত্বය මොකද්ද කියලා. එතකොට ඒගොල්ලෝ කවුලු අපි ඒක දන්නේ නැහැ. ඒක ගිහිල්ලා ආණ්ඩුවෙන් අහගන්නේ කියලා. ඉතින් හත් දිනේ ඕකනේ මම මෙච්චර කල් කිව්වේ. ඉතින් ඒක IMF එකෙන් අහලා වැඩක් නැහැ. මොන මගුලටද IMF එකෙන් අහන්නේ ඒක? IMF එකෙන් ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ. ඔච්චර දෙයක් තේරෙන්නේ නැද්ද? ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ එක පැත්තකින් ද්විපාර්ශ්වික ණය. චීනේ, ජපානේ, ඉන්දියාව, OCC කියලා එකක් තියෙනවා. නැත්තම් එන්න මම වෙලාව කියලා දෙන්න. දැන් හැමෝම කියන ඔව් ඔව් අපි සූදානම් අඩ කරන්න. මේ වෙනස්කම් කරන්න මේ වෙනස්. නිකන් අනවශ්‍ය අඬ. හරි කවුද කිව්වේ? විරුද්ධ පක්ෂයේ හිටපු කිසි කෙනෙක් කිව්වේ නැහැ අපි අරෙන්න. මම දේශපාලනය කරන්න ආවේ තැන් තැන් වල පෝස්ටර් ගහලා නෙමෙයි.